අද උදෑසන 8:30න් අවසන් වූ පෑය 24 තුළ දිවයිනේ විශේෂයෙන්ම ගම්පහ කොළඹ කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 200කට අධික මේ වර්ෂාපතන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඇතැම් ප්‍රදේශවල වර්ෂාපතනය මේ මොහොත දක්වාත් පවතින බව වාර්තා වෙනවා. මේ තත්ත්වය නිසා විශේෂයෙන්ම මේ දිස්ත්‍රික්ක හරහා ගලා බසින අත්තනගලුවේ කැලණිගඟ, කළුගඟ සහ ගින්ගඟ කියන ගංගාවන් වල විශේෂයෙන්ම මධ්‍යම ධාරා ප්‍රදේශයේ සහ එයින් පහළ ප්‍රදේශවලදී ජල මට්ටම් ඉහළ ගොස් පවතිනවා. ගංවතුර නිම්නයේ පහත් බිම් ප්‍රදේශ මේ වන විටත් ජලයෙන් පිරී පවතිනවා ලැබුණු වර්ෂාපතන තත්ත්වය මත. මේ හේතුව නිසා මේ ගංගාවන් වල ඉහළ ධාරා ප්‍රදේශවලට සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට අද දිනය තුල සැලකිය යුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනයක් ඇති වුහොත් මේ ගංගා සියල්ල ඉතා පහසුවෙන් ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවදානම අධික බව පෙම සඳහන් කළ යුතුයි. මේ හේතුව නිසා විශේෂයෙන්ම අත්තනගලුවේ කැලණිගඟ, කළුගඟ සහ ගින්ගඟ කියන ගංගාවන් වල පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව, ඒ වගේම මේ පහත් බිම් ප්‍රදේශ හරහා වැටි ඇති මාර්ග භාවිතා කරන ජනතාව ඉතා දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතුයි. අත්තනගලුවේ ද්‍රෝණිය සඳහා මේ වන විටත් ගංවතුර අනතුරු යැඟවීමේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අද උදෑසන 9:45ට මේ අනුව අත්තනගලුවේ ද්‍රෝණී දිවුලපිටියේ මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජායල, කටාන සහ වත්තල කියන ප්‍රාදේශ ලේකම් කොට්ටාෂත්, ඒ වගේම ගම්පහ නගරය ආශ්‍රිත ප්‍රදේශවලටත් ගංවතුර අනතුරු යැඟවීම නිකුත් කරලා තියෙනවා. මේ ප්‍රදේශවල පදිංචි මහජනතාව ඇතිවිය හැකි තත්ත්වයක් සම්බන්ධයෙන් ඉතා දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා.